අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල. අයහපත් කාලගුණයේ හේතුවෙන් පුද්ගලින් 26 දහසකට අධික පිරිසකට පීඩා. ජලාශ කිහිපයක වාන් දොරටු තවමත් විවෘතයි. නායාමයේ රතු නිවේදන තවදුරටත්. නීතිය අකුරටම සැමට සාධාරණව ක්‍රියාත්මක කළ යුතුයි. අගමැති කියයි. වැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ ඉදිරිපත් කළ අවසන් වාර්තාව හෙට ජනපතිට. වත්මන් ආණ්ඩුව කිසිදු දේශපාලන පරිගැනීමක් සිදු කර නොමැති බව ඇමති චන්ද්‍රසේන කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. දිවයිනේ දිස්ත්‍රික් 13කට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මේ වන විට පවුල් 7565කට අයත් පුද්ගලින් 26492ක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. පවතින වර්ෂා තත්ත්වයේ හේතුවෙන් එගිනෙමිටිය ජලාශයේ වාන් දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් ආනමඩුව නවගත්තේගම මාර්ගය මහඋස්වැව ප්‍රදේශයෙන් මෙලෙස ජලයෙන් නැටවී තිබුණා. එසේම පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ මාර්ගයේද මෙලෙස ජලයෙන් නැටවී තිබුණා. දෙදරුවේ ජලාශයද වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් දෙදරුවේ ජල මට්ටමද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ආනමඩුව පල්ලම ප්‍රදේශයේදී කර ඇති සෙංගල්ලොය ව්‍යාපාරයේ පැතිබැම්ම ඊයේ සවස කැඩී ගොස් ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. දෙදරුවේ පිටාර ගැලීම හේතුවෙන් හලවත ජයබිම සිප්පි කලන් යන ප්‍රදේශවල නිවස රසක් ජලයෙන් යටවී තිබුණේ මෙලෙසින්. අනුරාධපුර ප්‍රදේශයට ඇදහැළුණ දහරා නිපාත වර්ෂාව හේතුවෙන් විවෘත කළ කලාවැවේ වාන් දොරටු දෙක තවදුරටත් විවෘතව පවතිනවා. ඒ හේතුවෙන් තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ ගල්නැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ප්‍රදේශ කිහිපයක් තවදුරටත් ජලයෙන් යටවී පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ අතර රාජංගනේ ජලාශයේද වාන් දොරටු 22ක් තවදුරටත් විවෘතව පවතිනවා. මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා කඩයම් රසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට නාවික විධානයන් මගින් අනුයුක්ත කර තිබෙනවා. මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ පළපත්තුල ප්‍රදේශයේ පැතිබැම්මක් නායාමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් නන්පේරියල් නග්‍රැක් මාර්ගයේ නග්‍රැක් කොටසට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. හගුරුකෙත පල්ලිබෝවල ප්‍රදේශයේ ගෙදරෙයව ග්‍රාම නිලධාරි වසමේ අක්කර 5ක පමණ පැරණි කුඹුරු ඉඩමක් මෙලෙස නායාමකට ලක්වී තිබුණා. මේ අතර මාතලේ, බදුල්ල, නූරෙලිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට පනවා ඇති නායාමයේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. තවද නායාම් පිළිබඳ දෙවන අදියරේ නිවේදන මොනරාගල හා රත්නපුර යන දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ රසකට පවතින වැසි තත්ත්වය අද සහ හෙට යන දිනවල තවදුරටත් වැඩිවන ලකුණු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
මෙතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලකැලීම් හේතුවෙන් අවතන් වී සිටින ජනතාවගේ සුවදුක් විමසා බැලීමට එම ප්‍රදේශයේ සහන කඳවුරු වෙත පැමිණියා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලකැලීම් වලින් අවතන් වී සිටින ජනතාවගේ සුවදුක් විමසීම සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනීය ගල්නෑව තලාව හා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙහි සහන කඳවුරු වෙත පැමිණියා. එහිදී අපදා තත්ත්වයේ හේතුවෙන් අවතන් වූ ජනතාවගේ සුවදුක් විමසීමට රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළා. ආපදාවට ලක් වෙච්ච සියලු දෙනා වෙනුවෙන්ම ආහාර ලබා දී මේ වගේ අවශ්‍ය පහසුකම් ලබා දී මේ වුණට කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙන මේ තත්ත්වයෙන් අපිට පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. බැරි වෙලාවත් නැවත වතාවක් වතුර වැඩි වෙනවනම් අපි සියලුම ග්‍රාම නිලතුමාලා වගේ ප්‍රාදේශීය ලේකම් තුමාලා දැනුවත් කරලා තියෙනවා. ඒ අවධානමකට පෙර ඒ අයව කඳවුරු ගත කරන්නත් ඒ වගේම අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්නත්. මේක ආපදාවක්. ඒ නිසා ආපදා තත්ත්වෙදී තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න මූලික වගකීමක් විදිහට කටයුතු කරලා ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අපට ඒ සහාය ලබා දෙන්න පිළිමක් කරනවා. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වත්තුව ප්‍රදේශයේ අද පැවති හමුවකදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජ ජාල ක්‍රියාකාරීන්ගේ එකබුතුවේ සුවඳ හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ වාතුව ප්‍රදේශයේදී එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ුණා. එහිදී පසුගිය වසර පහ තුළ ඔවුන් සිදු කළ සේවය ඇගීමට ලක් කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. ඔබ දන්නවා අපිට තියෙන අභියෝග අවුරුදු 4-5 පාලනය කරපු එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට බාර දීලා තියෙන භාණ්ඩාගාරය නම් හිස් බාණ්ඩාගාරය. රටට ඌලන්න බැරි තත්ත්වෙටම මංගලොත් කරලා ගිහිල්ලා තියෙනවා. ඌල පොලිසියට අරන් ගියත් මේ දවස්වල අවු වෙන්නේ අපි. නුත් අරන් ගියේ මොකටද කියන එක පිළිබඳව කවුරුත් දන්නේ නැහැ. අපේ අය අරන් ගියේ දේශපාලන හේතු. ගාමිණී සිල්වත්තුමා නිදොස් කරා නිදහස් කරා. ජොන්ස්ටන් එමුතුමා නිදොස් කරා නිදහස් කරා. ඉතින් මේ දේශපාලන නඩුයි පුද්ගලිකව කෙනෙක්ව පාරේ හප්පලා මරණ එකයි එහෙම නැත්නම් තුවාල කරන එක හෝ ඒක දේශපාලන හේතුවක් නෙවෙයි. දැන් ඒක දේශපාලනයට. අද නීතිය අකුරට ක්‍රියාත්මක වෙයි. නීතිය කාට හරි සාධාරණව අකුරට ක්‍රියාත්මක වීම අනිවාර්යෙන් කළ යුතුයි. ඒක මහින්ද රාජපක්ෂද එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. නීතිය ක්‍රියාත්මක වීම අනිවාර්යෙන් ඉටු වෙනවා. ඒ නිදහස අපි ලබා දෙන්න. ඒක චම්පිකට වෙන්න පුළුවන්, රාජිතට වෙන්න පුළුවන්, අලි වික්‍රමසිංහට වෙන්න පුළුවන්. ඒ වගේම මහින්ද රාජපක්ෂ ඒක නිසා මේ අපිට චෝදනා ඉදිරිපත් කරමින් කරන විහිළුව නතර වේ යුතුයි දැනිසේ විශ්වාස කරනවා. පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳව ඉදිරිපත් කළ අවසන් වාර්තාව හෙට දින ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වෙත බාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව මේ තුන්වෙනිදා වර්තමාන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ඇමතීම කතාවෙන් පස්සේ දිගටම අපිට පාර්ලිමේන්තුව රැස් කරාවි කියන. හැබැයි ඒකත් ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා දෙනවා. අපිට ආරංචි මාර්ග කියනවා නෑ පාර්ලිමේන්තුව නැවතත් වාර අවසන් කරලා කල්තබ. එහෙම කරන්න බෑ මේ රටේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න අපිට පාර්ලිමේන්තුව තිබිය යුතුයි. වාර අවසන් කරත් ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමයේ දිගටම ක්‍රියාත්මක වෙනවා. අපි රැස් වෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභා හරහා බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අපි වාර්තාවක් ඉදිරිපත් කරා. එනිසා ඒ වාර්තාව නැවතත් අලුත් කැබිනට් මණ්ඩලයටත් වර්තමාන ජනාධිපතිතුමාටත් හෙට අපි යොමු කරනවා. එනිසා අපි බලාපොරොත්තු වෙනවා ශර්යා විශ්වවිද්‍යාලය යන අනවර්ත නාමයෙන් කතා කරපු සමාජයේ කතා කරපු ආයතනය අර හිස්බුල්ලා මහත්මයා විසින් ගොඩනගන ලද ගොඩනැගිලි සමූහය වහාම ආණ්ඩුවට පවරා ගත යුතුයි කියන ඵලෙන් නිර්දේශය අපේ වාර්තාවේ තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන ආණ්ඩුව එතුමාලා දේශපාලන වේදිකාවල කතා කරාවේ දේවල් කරනවා කියලා ඒ කාරණාවත් ඉටු කරાવી කියලා. වත්මන් ආණ්ඩුව කිසිදු දේශපාලන පිළිගැනීමක් සිදු කරනමැති බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ බහියංගනේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමි. පාර්ලි චම්පක රණවක ඇමතිතුමා රටට පෙන්න ප්‍රතිරූපය එතුමාගේ ඇඟේ ඇතුලේ නැහැ. ඒ ළමයා හප්පවලාමේ අඩු ගානේ ඉස්පිරිතාලේ අරගෙන තිබ්බා. ඒ තරම්වත් මානුසික හැඟීමක් නැති ඇමතිවරු මේ රටේ හිටියද කියන එක ගැන අපිට ලොකු ගැටලුවක් තියෙනවා.
එනිසා මේක දේශපාලන පාලි ගැනීමක් කියන එක තමයි මම ඉස්මතු කරන්නේ එක්සත් ජාතික පක්ෂය. නමුත් සදහා තත්ත්වය තමයි තරුණ ජීවිතේ විනාශ කරපු දේශපාලඥයාට ඒ පවුල බලාපොරොත්තු වෙනවා සාධාරණ ඉටු වෙයි කියලා. ඒ සාධාරණ ඉටු කරලා තියෙනවා අපේ ආණ්ඩුවෙන්. පාටි චම්බේක මැතිතුමාව අත්අඩංගුවට ගත් එක අපේ රජයේ සිටම බලපෑමක් නෑ. පෞගේ කාලේ සිදුවීම සිද්ධිය සම්බන්ධයෙන් තමයි එතුමා අත්අඩංගුවට ගන්න රෝග වුණු දරුවගේ මෑණියන් කරපු යාළු කරපු ඉල්ලීමක් අනුව තමයි පරීක්ෂණ ආරම්භ කරේ. ඒක අත්අඩංගුවට ගත්ත ක්‍රමය ගැන මේ රජයට මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට චෝදනා එල්ල කිරීම අපි ප්‍රතික්ෂේප කරනවා. අපි කවුරුවත් නඩු තීන්දුව දෙන්න යන්නේ අධිකරණය පොලිසියවත් ස්වාධීනව කියා කරයි. එතුමා වරදක් කරලා තියෙනවා නම් දඬුවම් ලබයි. නැත්තම් නිකන් වෙච්චාවේ. හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ දේශපාලන පලිගැනීම් මත ක්‍රියාත්මක වූවක් බව මාතලේ නගරාධිපති දල්ජිත් අලුවිහාරේ මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දේශපාලන හේතුන් මත වෛරී දේශපාලනයක් මෙතන ගොඩනැගී තියෙන බව තමයි මගේ හැඟීම. අවුරුදු 3ක රියානුතුරක් පිළිබඳව සොයා බැලීම සඳහා නීතියෙන් තීන්දුවක් දීලා නැවත වරක් එයාගේ දෙමාපියෝ හෝ කවුරු හෝ වේවා මේ පිළිබඳව නැවත අධිකරණයෙන් ඉල්ලීම දේශපාලන ක්‍රියාවලියක් බවයි මගේ හැඟීම. අනාගතයේ ඔහු තම මේ රාජපක්ෂ පාලනයට විරුද්ධව නැගී සිටීමට මේ වෙදි විපක්ෂයේ සිටින ප්‍රධාන චරිතවලින් කෙනෙක් තමයි මේ පාර්ලි චම්බික් කියන්නේ. ඒක නිසා තමයි මේ පැහැදිලිවම මෙවැනි දේ පදන කරගනිමින් නායකයන් දඩයන් කිරීමට මේ ආණ්ඩුව පෙළඹිලා තියෙන අපි බලාපොරොත්තු වෙනවා ගරු අධිකරණයේ තීන්දුව මත එතුමාට අප ලැබෙයි කියලා 24 වෙනි. හැබැයි අප නොලැබුණත් පුදුම වෙන්නේ නැහැ. 20යි 25 කියලා කියන්නේ මහා කාලයක් නැහැ. ඒක නිසා මේ අනාගතයේ වෙනුවෙන් කරන ආයෝජනද කියලා යම්කිසි අවස්ථාවක සැකයක් මතුනේ. මේක කාගේ ඉල්ලීමකට උනාද කියන එක මම හිතන්නේ මාධ්‍යයෙන් අනාවරණය වුණේ නැහැ. මේ විදිහට නීතිය අපගමනය කරන්නට ස්වාධීන අධිකරණයේ කවුරු හරි මෙහෙවනවා නම් ඊළඟ මහමැතිවරණයේදී 3-2 දෙනවද කියලා අර ගෝනි පඩංගුව අස්සේ කතිරේ ගහනකොට ඡන්දදායකයෝ බුද්ධිමත්ව තීරණය කරයි කියලා මම හිතනවා. හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන උමනාවක් මත සිදු වූවක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KT ලාල්කාන්ත මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චම්පික රණවක මැතිතුමාව අත්අඩංගුවට අරගෙන කරගෙන යන කටයුත්ත ඇත්තටම ඒකෙදී මහරෑ ගෙදරකට පැමිණලා එහෙම එතුමාව අරගෙන යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් යම් කිසි නීතිය වැරද්දක් සිද්ධ වෙලා ඒවා නිවැරදි කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට කාගවත් විරෝධයක් නැහැ. නමුත් යමක් කරන විදියක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒ විදියට පිටින් තමයි මේක සිද්ධ වුණේ. ඒකට අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. එතුමාට පහුවදාට පොලිසියට එන්න ගොඩක් එතුමා එනවා. එතුමා මේ පැනලා යන කෙනෙක් නෙමෙයි. මාධ්‍යවලට කොම ගෙන්නගෙන ඉවර වෙලා කැමරා අල්ලගෙන ඒ කරපු මැදිහත් වීම ඒක ඊටාම දේශපාලන උමනාවකින් කරපු බවක් ඒකෙන් ප්‍රකාශයටපත් වෙනවා. යම් උසාවියකින් දීලා තියෙන නඩු තීන්දුවක් Tamanට පිළිගන්න බැරි නම් ඒක ඊට ඉහළ උසාවියකට ගෙනියන්න පුළුවන්කමකුත් තිබෙනවා. ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ක්‍රම විධිමත් පිළිවෙලකට සදාචාර සම්පන්නව කෙරිච්ච බවක් නෙමෙයි පේන්න තියෙන්නේ. ඇඹුල්ගම රජමා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍ය අතරතුරදී අලිය කලබල වීමෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍ය ඊයේ දින ඇඹුල්ගම විහාරස්ථානයේ සිට වීදි සංචාරය කළා. ගන්කන්දේ බෝධිවංශ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙවර පෙරහැර මංගල්‍ය 57 වන වරටත් පවත්වනු ලැබුවා. පෙරහැර වීථි සංචාරයේ ආරම්භ කෙරුණේ කරඬුව වඩම්මනු ලබන දලිතා මාලිකාවේ ඇත්පන්තියට අයත් මියන්මාර් හස්තියාගේ පිට සුබ මොහොතින් කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුවයි. මෙවර පෙරහැර මංගල්‍ය අලියතුන් 20 දෙනෙකුගෙන් සහ විවිධ විචිත්‍රවත් නර්තන අංගවලින් සමන්විත වුණා. කෙසේ වෙතත් පෙරහැර වීථි සංචාරයේ අතරතුරදී පෙරහැරෙහි ගමන්ගත් හස්තියෙකු හදිසියේ කුලප්පු වී මාර්ගයේ දෙපස සිටි බැතිමතුන් දෙසට ගමන් කිරීමට තැත් කිරීම හේතුවෙන් එහි නුසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. ඔබ
සිද්ධියෙන් පොලිස් කාන්තාවකට සුළු තුවාල සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව නැවත පෙරහැර වීදි සංචාරය කර තිබුණා. දැන් අවධානය දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරු කිහිපයක් වෙතයි. මඩකලපුව කාන්තංකොඩි පොලිස් වසමේ කිරාන් කුලම්හි ඊයේ සවස සිදු වූ රියනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අක්කරේ පත්වේ සිට වාලච්චෙන දෙසට ගමන් කළ පෞද්ගලික බස් රථයක පිටුපස බස් රථයේ දිශාවටම ගමන් කළ යතුරු පැදිය බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. යතුරු පැදිය අනතුරට ලක්ව මාර්ගයේ දිගේ ඇදියාමෙන් එම යතුරු පැදිය ගිනි ගැනීමකටද ලක්ව ඇති අතර අනතුරින් යතුරු පැදිය ගමන් කළ තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුර අසල සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණේ මේ ආකාරයෙන්. මෙතර ඊයේ සවස රත්නපුර නවනගරයේ සිදු වූ රියනතුරකින් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රත්නපුර මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එම අනතුරද අසල සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.